අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. රතුකට රතුකට පණින්නට පෙර පණින්නට පෙර ජල බිල්පත් ගෙවීමේ යම්කිසි ප්‍රමාදයක් තියෙනවා කියලා වාර්තා වුණා. මොකද්ද මේකේ ඇත්ත තත්ත්වය? ඔව්, සාමාන්‍යයෙන් අපි ජල පාරිභෝගිකයන්ට බිල්පත දෙන්නේ දවස් දෙකකට කලින් පරිභෝජනය වෙනුවෙන්. ඒකට මේ බිල්පත ලැබිලා දවස් 14ක් ඇතුළත පාරිභෝගිකයා ගෙවනවා නම් 100%ක වට්ටමක් දෙනවා. සාමාන්‍යයෙන් නිකුත් වෙන බිල්පත්වල පාරිභෝගිකයෝ පුරුදු වෙලා ඉන්නවා බිල්පත ලැබිලා දවස් 10 පමු වෙලා ප්‍රමාදගාස්තුවක් සමග ගෙවන්න. මේ වෙද්දි හිඟ බිල්පත් මගින් ජල සම්පාදන මණ්ඩලයට කොච්චර විතර මුදලක් එන්න තියෙනවද? ඔව්, සාමාන්‍යයෙන් අපිට දැන් මාස බිල්පතත් සමග බිලියන 10ක විතර හිඟ මුදලක් තියෙනවා. දැන් ජල බිල්පත් ගෙවීම මේ ආර්ථික අර්බුදයත් එක්ක පහළ යාමක් සිද්ධ වෙලා තියෙනවද? මොකක්ද ඒ තත්ත්වය? සාමාන්‍ය අඩුවීමක් තියෙනවා. අපි විශේෂ පාස්වන් පාරිභෝගිකයට හදලා දීලා තියෙනවා. එකපාරකින් මුදල ගෙවා ගන්න බැරි නම් අවශ්‍ය වෙනවා නම් වාරික පාසුකම් ලබා ගන්න උනත් පුළුවන්. අපේ අදාළ කාර්යාලයට කතා කරපුවාම එවැනි පාසුකම් ලබා දීමකුත් අපිට කරන්න පුළුවන්. හැබැයි විසන්ධි කරාට පස්සේ නම් අඩුමතරමේ හිඟ මුදලෙන් 50%ක්වත් ගෙවා යන්න ඕනේ. වැඩිම ජල බිල්පත් ගෙවීම මගහරින පිරිසින්නේ කොළඹද? එහෙම නැහැ, එහෙම නැහැ. සමහර අය පුරුදු වෙලා ඉන්නවා ජල සැපයීම විසඳි කරාට පස්සේ හිඟ මුදල ගෙවලා ජල සැපයීම ලබා ගන්න. ජනවාරි පළවෙනිදා ඉඳලා වැට් එක වදිනවා. ජල පාරිභෝගිකයාටත් මේක බලපානවද? ඕ නෑ, ජල පාරිභෝගිකයාට මේ දක්වත් වැට් එක තිබුණා 15% වැට් ගාස්තුවක් තිබුණා. එතකොට 18% වැට් ගාස්තුව ජනවාරි පළවෙනිදා ඉඳන් 3% වැඩිවීමක් වෙනවා ජල පාරිභෝගිකයාට. සාමාන්‍යයෙන් දැන් අවම බිලක් ජල බිල මේ 18% වැට් වැඩිවීමත් එක්ක කොච්චර අගයකින් වැඩි වෙයි කියලාද ඔබ හිතන්නේ? 3% වැඩිවීමක් එයි. අපි තමු අවම ගාස්තුව සාමාන්‍යයෙන් දැනට ජල බිල් පතක එන අවම ගාස්තුව කීයද දැන්? ඔව්, අවම ගාස්තුව කියන්නේ නම් අපි එක එකකයක් සඳහා රුපියල් 360ක වගේ ගාස්තුවක් අය වෙන්නේ. එතකොට ඒකට අය විච 15 වෙනකොට 18% වැට් ගාස්තුවක් දැන් අය වැට් බදු වැට් වැඩිවීමෙන් පස්සෙත් ඔබතුමාල යම්කිසි සහනයක් දෙනවද ජනතාවට ගෙවන්න? නැත්නම් මේ යන ක්‍රමවේදෙම දිගටම යන්නේ? නෑ, ඇත්තටම 3% වැඩිවීම يعني අපි වැඩි කිරීමක් කරපු එකක් නෙමෙයි. රජයෙන් වැට් බදුවට පස්සේ ඉහළ දැමීම නිසා වැඩිවීමක් වෙන්නේ. අපිට දැන් විශේෂ සහනයක් වෙන්න කියලා දෙයක් නෑ ඉතින්. ආර්ථික අර්බුදයේ හමුවේ පහුගිය සමයේ අපි දැක්කා ජල පාරිභෝජන සම්පත් අලුතෙන් සම්පත් ලබා ගැනීම යම්කිසි අඩුවක් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. යම්කිසි බලපෑමක් තියෙනවද ආර්ථික අර්බුදය නිසා ජල සම්පත් අලුතෙන් ලබා ගැනීමට? ලබා ගැනීමේ එකේ කිසි යම් අඩුවීමක් තිබුණා. ඒ නිසා අපි විශේෂයෙන්ම බැංකු සමග සාකච්ඡා කරලා යම් ණය පාසුකම් ලබා දෙන්න සහ වාරික පාසුකම් ලබා දෙන්න කටයුතු කරා. ඒ වගේම අපි ජල සම්පාදන මණ්ඩලයේ විදිහට ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබා ගන්නවා නම් අපි මෙච්චර කාලයක් අපි ඉල්ලුවා අඩුම ගානේ අපිට රුපියල් 10,000ක මූලික තැන්පතුවක් ගෙවන්න ඕනේ කියලා. අපි ඒක 8,000 දක්වා අඩු කරලා වාරික ප්‍රමාණය 18 දක්වා වැඩි කරලා පාරිභෝගිකයට පාසුකමක් ලබා දුන්නා. ඒකට අපි පොලියක් අය කරනවා. සාමාන්‍යයෙන් ජල සම්පත්තාවයක් අලුතෙන් ඉල්ලන්නේ ජලයේ අත්‍යවශ්‍ය නිසා මිසක් නිකම් මොස්තරයකටවත් ඒ වගේ දෙයක් නෙමෙයිනේ. එතකොට ජල සම්පත්තා ලබා ගැනීම අඩු වෙලා නම් ඒ කියන්නේ ඒ ජල සම්පත්තා අපේක්ෂාවෙන් හිටපු අය වෙනත් මූලාශ්‍රයක් යන්න එපා, වෙනත් ක්‍රමවේදයකට යන්න එපා ජලය සොයා ගැනීමේදී. ඔබතුමාල ගාව මොකක් හරි සංගරණයක් හෝ සමීක්ෂණයක් කරලා තිනවද? දැන් මේ ජල සම්පත්තා ලබා ගැනීම අඩු වීමත් එක්ක මේ ජල සම්පත්තා අවශ්‍ය අය මොන ක්‍රමවේදකින්ද දැන් ඔවුන්ගේ ජල අවශ්‍යතාවය නැත්නම් ජලය සපුරා ගැනීම සිද්ධ කරන්නේ? මොන හරි එහෙම දත්ත තියෙනවද? ඔව්, අපි ඇතරම අපි මේ පිළිබඳ අධ්‍යයනය කරලා තියෙනවා. අතර අපි විශේෂයෙන්ම දැක්ක දෙයක් තමයි මේ දවස්වල වැසිසහිත තත්ත්වයක් තියෙන නිසා ඒ පාරිභෝගිකයෝ එච්චර උනන්දු වෙන්නේ නැහැ ජල සම්පත්තිය ලබා ගන්න. ඒ වගේම ලිංක් තියෙන පාරිභෝගිකයන්ට ඒ තියෙන ප්‍රදේශවල විශේෂයෙන් දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් දොඩංගොඩ ප්‍රදේශයේ අපේ අලුතෙන් අත්මතුක මගලවත් ව්‍යාපෘති යටතේ ජල සම්පත්තිය ලබා දීමේ කටයුත්තක් අපි ප්‍රවර්ධනය කරගෙන ගියා. නමුත් පාරිභෝගිකයෝ කල්පනා කරනවා අම්බ පෙළේ වතුර තියෙනවා, අපි වෝටර් බෝඩ් එකේ වතුර ගන්න මොකටද කියලා වගේ අපි ලබා ගැනීමේ අඩුවක් තිබුණා. අපිට කිසියම් දිනයකදී මේ පෑවිල්ල සත්‍යයක් ආවොත් එහෙම ලිදේ වතුර ටික ඉදරොත් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. අනිතක ලිදේ වතුරවල ගුණාත්මක භාවය, අපි කියන්නේ ලිං වහන්න කියලා නෙමෙයි, නමුත් ඒ ලිං වල වතුරවල ගුණාත්මක භාවය පිළිබඳව පරීක්ෂා කිරීමක් කරගන්නත් අවශ්‍යයි. රතු කට්ට පණින්නට පෙර